ක්‍රිකට්පිටිය යාවත් කාලනල අලුත්ම තොරතුරු සමඟ අපේ නාලිකාව සමඟ එක්න ඔගොල හැමෝටම සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් මේ දිනවල ශ්‍රී ලංකීය ක්‍රිකට් ප්‍රේක්ෂකයින්ටන් බලන්න හම්බෙන්නේ ටෙස්ට් තරඟ තමයි. මොකද දැන් එංගලන්තය සමඟ ටෙස්ට් තරඟාවලියකට ශ්‍රී ලංකා කණ්ඩායම එංගලන්තය බලාපිටත්ව ගොස් තිබෙනවා. ඉතින් මෙම තරඟාවලියෙන් අනතුරුව ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට නියමිතව තිබෙන්නේ ටෙස්ට් තරඟ දෙකක්ේ නවසීලන්ත කණ්ඩායමට එරෙහිව. ඉතින් මේ දිනවල ටෙස්ට් තරඟ නරඹන අතරතුර ඔන්න ඊයේ දිනේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම ඔක්තෝබර් මාසයේදී මෙරටට පැමිණෙන බව නිවේදනය කරා. ඉතින් ඒකේ කාලසටහන ඊයේ දිනේදී නිල වශයෙන්ම නිවේදනය කරා ක්‍රිකට් ආයතනය විසින්. එම කාලසටහන අනුව එක් දින තරඟ තුනක් සහ 20 තරඟ තුනක් ඇතුළත්ව තිබෙනවා. ඒ අනුව පළවෙනිම පැවැත්වීමට නියමිතව තිබෙන්නේ 20 තරඟාවලිය. තරඟාවලිය පැවැත්වෙන්නේ දඹුල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී. ඉතින් මෙම තරඟාවලිය කියන්නේ 20 තරඟාවලිය රාත්‍රී තරඟාවලියක් විදිහට තමයි පැවැත්වෙන්නේ ශ්‍රී ලංකා වේලාවෙන්. රාත්‍රී 7ට ආරම්භ වීමට නියමිතව තිබෙන්නේ පළවෙනි 20 තරඟය ඔක්තෝබර් 13 වෙනිදා, දෙවැනි තරඟය 15 වෙනිදා සහ තුන්වැනි තරඟය 17 වෙනිදා පැවැත්වීමට නියමිතව තිබෙනව කාලසටහන අනුව. ඉතින් එක් දින තරඟාවලිය තරඟ තුනක් ඇතුළත්. එම තරඟාවලිය ඔක්තෝබර් මාස 20 වෙනිදා, 23 සහ 26 වෙනිදා පැවැත්වීමට නියමිතව තිබෙනවා. ඉතින් එක් දින තරඟාවලිය පැවැත්වෙන්නේ පල්ලෙගලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී. ඉතින් ලංකාවල ඔන්න සෑහෙන කාලයකට පස්සේ හොඳ තරඟාවලියක් බලා ගන්න පුළුවන්. ඉතින් බටහිරින්ද කොදෙව් කණ්ඩායම කියන්නේ දන්නවා සීමිත පන්දු ආරවල ඉතාම ප්‍රබල කණ්ඩායමක්. කෙසේ වෙතත් ඉතින් අපිට හොඳ අභියෝගයක් ලබා දෙන්න පුළුවන් ඔවුන්ට එරෙහිව මෙම තරඟාවලිය. ඉතින් ලාංකීය ක්‍රිකට් ප්‍රේක්ෂකයන් ඔන්න කාලයකට පස්සේ බලන්න පුළුවන් ක්‍රීඩාංගණයට ගිහිල්ලා හොඳ සීමිත ඕවර තරඟාවලියක්. ඉතින් දැන්ට ශ්‍රී ලංකා ක්‍රිකට් පැත්තෙන් ලැබෙන තොරතුරු එහෙම. ඉතින් ක්‍රිකට් පිටියේ යාවත් කාලිනවල අලුත්ම තොරතුරු සමඟ අපි සමඟ දිගටම රැඳී සිටින ගිහිල්ලෙන් නම් ඕගොල්ලෝ හැමෝටම සුබ දවසක්.